ඔබ යම් ශාස්ත්‍රයක රැකියාවක් කරන අධ්‍යාපන සුදුසුකම් සහිත පුහුණු වෘත්තිකයෙක් නම් නැත්නම් ස්කිල් වර්ක කෙනෙක් නම් ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා කැනඩාවේ ස්ථිරපදිංචි නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්සි අරගෙන කැනඩාවට මයිග්‍රේට් වෙන්න නැත්නම් සංක්‍රමණය වෙන්න. හලෝ, මගේ නම සුපුන්. ඔගොල්ලෝ මේ එකතු වෙන්නේ මමයි මගේ පාර්ට්නර් සුරංගයි. අපි දෙන්න එකතු වෙලා කරන එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක නැත්නම් කැනඩාවේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන කරන ඉතා විස්තරාත්මක වීඩියෝ සීරීස් එකක තවත් වීඩියෝ එකක් එක. අපේ කලින් වීඩියෝස් ඔගොල්ලෝ දැකලා නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔක්කොම වීඩියෝස් වලට ලින්ක්. අනිවාර්යෙන් ඒවා බලලා ඉන්න. මොකද එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකේ මූලික ස්ටෙප්ස් ගැන අපි මේ වීඩියෝස් වල කතා කරලා තියෙනවා. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ CRS score එක ගැන නැත්නම් comprehensive ranking system score එක ගැන. පොඩි දෙයක් කියන්න ඕනේ. CRS score එකයි අර අපි පළවෙනි වීඩියෝස් වලදී කතා කරපු eligibility check එකේදී ලැබෙන score එකයි පටලව ගන්න එපා. මොකද eligibility check එක කියලා කියන්නේ ඔයගොල්ලෝ express entry program එකට eligible ද නැද්ද කියලා check කරන එක. නමුත් ඒ eligibility check එකෙන් pass වුණාට පස්සේ express entry profile එකක් create කරාම ඔගොල්ලන්ගේ වයස, සුදුසුකම්, එක්ස්පීරියන්ස් වගේ දේවල් මත පදනම්ව ඔබට ලැබෙන ලකුණු සංඛ්‍යාව තීරණය කරන සිස්ටම් එකට තමයි CRS නැත්නම් comprehensive ranking system score එක කියලා කියන්නේ. අපි දැන් බලමු මේ CRS calculator එක කොහොමද open කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මේ page එකේ පේනවා මම Google එකේ search කරලා තියෙනවා CRS calculator කියලා. ඒකේ එහෙම සර්ච් කරාම ඔයගොල්ලන්ට පේනවා සර්ච් රිසල්ට් එකක් එනවා cic.gc.ca කියන වෙබ්සයිට් එකේ. ඒක අනිවාර්යයෙන් බලන්න ඒ වෙබ්සයිට් එකේ එන ලින්ක් එකද කියලා. මොකද ඔහොම සර්ච් කරාම ගොඩක් අනිත් ඉමිග්‍රේෂන් සයිට්ස් වල ඒවත් එනවා. නමුත් ඔෆිෂියල් කැල්කියුලේටර් එක තමයි මේ මම කියපු URL එකේ තියෙන්නේ. අපි දැන් මේ page එකට ගියොත් මේක තමයි ඔෆිෂියල් web page එක ඒ CRS කැල්කියුලේටර් එක සම්බන්ධ. ඒකේ පළයට ස්ක්‍රෝල් කරාම ඔයගොල්ලන්ට පේනවා මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. ඒකේ පළවෙනි කන්ඩිෂන් එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් eligible වෙන්න ඕන express entry program එකට. අර මං කිව්වා eligibility check එකෙන් pass වෙන්න තියෙනවා නම් තමයි මේ ටූල් එක පාවිච්චි කරන එක වැදගත් වෙන්නේ. සහ ඔයගොල්ලන්ට express entry profile එක create කරන්න කලින් ඔයගොල්ලන් නිකන් දැනගන්න ඕන නම් මේ ලකු ඔයගොල්ලන්ගේ ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔයගොල්ලෝ දැනට ඔයගොල්ලන්ට ITA එකක් නැත්නම් invitation to apply එකක් ලැබිලා තියෙනවා නම් සහ ඔයගොල්ලෝ permanent residency application එක submit කරන කලින් ඔයගොල්ලන්ගේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ profile එකේ ඒ වෙනස නිසා ඔයගොල්ලන්ගේ CRS score එකේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවද කියලා බලා ගන්න ඕන නම් ඔයගොල්ලන්ට ඒකටත් මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ ලකුණු ලැබෙන්නේ මොන areas වලින්ද කියලා අපි බලුවොත් ඔයගොල්ලන්ට මෙන්න මේ section එකේ පේනවා. ඒවා ලැබෙන්නේ skills වලට, education, language ability, work experience and other factors. ඒ කියන්නේ other factors සමහරට age, ඔයගොල්ලන්ගේ marital status එක, ඔයගොල්ලන්ගේ spouse ඔයගොල්ලන්ට එක එනවද නැද්ද කියන වගේ කියන අනිත් factors උත් මේ score එකට බලපානවා. අපි දැන් බලමු මේක calculate කරන්නේ කොහොමද කියලා. මේ page එකේ අත්තම ගියාම ඔයගොල්ලන්ට පේනවා පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඒ calculate එක පටන් ගන්න. marital status එක. ඒකට මම common law කියලා select කරලා ඊළඟට අහලා තියෙනවා ඒ ස්පවුස් ඔ කොමන් ලෝ පාර්ට්නර් සිටිසන් කෙනෙක් නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක්ද කියලා. ඒකට මම නෝ කියලා කියනවා. ඊට පස්සේ අහලා තියෙනවා will your spouse or common law partner come with you to Canada. ඒ කියන්නේ මේ express entry program එක through apply කරද්දී spouse වත් එකගෙනම කැනඩාවට එනවද නැත්නම් spouse වෙනම sponsor කරලා පස්සේ ගන්නවද කියලා ඒ දේ මත උගලට ලැබෙන ස්කෝර් එක වෙනස් වීමක් සිද්ධ වෙනවා. මෙහිදී මම සඳහන් කරනවා ස්පවුස් එක එනවා කියලා. එහිදී ඔයගොල්ලන්ගේ ස්පවුස්ගේ ලකුණුත් ඇප්ලිකේෂන් එකට එකතු වෙනවා. ඒකට මම yes කියලා කියනවා. එතකොට මගේ වයස මම ඒකට 30ක් කියලා කියනවා. එතකොට highest level of education වලට මම master's degree එකක් කියලා කියනවා. ඊළඟට ඒ මාස්ටර්ස් ඩිග්‍රී එක හෝ ඒ highest level of education එක ඒ කියන්නේ නැත්නම් කැනඩාව ඇතුළතදී ඔයගොල්ලන්ට යම් අධ්‍යාපන සුදුසුකමක් තියෙනවද කියලා අහලා තියෙනවා. මම ඒකට නෝ කියලා කියනවා. එතකොට ඔයගොල්ලන්ගේ language test results ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ උදාහරණයක් වශයෙන් IELTS කරලා තියෙන පහුගිය අවුරුදු දෙක ඇතුළතද කියලා අහලා තියෙනවා. මම ඒකට yes කියලා කියනවා. එතකොට ඒ language results එක මොකද්ද කියලා අහලා තියෙනවා. මම ඒකට IELTS කියලා කියනවා. දැන් මේ IELTS ගැන කතා කරද්දී මේකට මේ IELTS වල
ස්කිල්ස් හතරකින් තමයි ඔයගලන්ට බෑන් ස්කෝස් හම්බෙන්නේ. එතකොට මේ ස්කෝස් IELTS වල නැත්නම් යම් යම් ඉන්ඩිවිජුවල් ලැන්ග්වේජ් රිසල්ට්ස් වල ස්කෝස් උනි කැනඩා ඉමිග්‍රේෂන් එක පාවිච්චි කරන ස්කෝ එකක් තියෙනවා. ඒකට කියන්නේ කැනේඩියන් ලැන්ග්වේජ් බෙන්ච්මාර්ක් ස්කෝ එක කියලා. මම මේ දෙක අතර යම් මැපින් එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් IELTS වල හම්බෙන ඒ ස්කිල්ස් වලට අදාළ හම්බෙන බෑන් ස්කෝ එක කොහොමද CLB levels වලට match වෙන්නේ කියලා mapping එකක් තියෙනවා, නැත්නම් table එකක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද බලන්නේ කියලා. මම මෙන්න මේ ටික පුරවන්න කලින් මම ඒකට මෙන්න මේ අනිත් tab එකේ මම ඒක open කරලා තියෙනවා. ඒකට කියන්නේ language test equivalency chart. ඒ කියන්නේ මේ language test කොහොමද equivalent වෙන්නේ Canadian language benchmark score එකට කියන එක තමයි මේ page එකේ තියෙන්නේ. අපි ඒක බලමු පල්ලෙහාට කියලා IELTS කියන section එකට. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේකේ මෙන්න මේ IELTS කියන section එකේ මේ තියෙන්නේ first column එක තමයි CLB level එක. ඒ කියන්නේ මේ Canadian immigration එක පවිසින් පාවිච්චි කරන එක තමයි CLB levels කියන්නේ. මේ CLB level එකේ හැටියට තමයි අර CRS එකේ ලකුණු හම්බෙන්නේ, නැත්තම් Canadian comprehensive ranking system එකේ ලකුණු හම්බෙන්නේ මෙන්න මේ CLB level එකට. ඉතින් මේ ඔයගොල්ලන්ගේ CLB level එක කීයද කියලා දැනගන්නේ මෙන්න මේ table එකේ. ඒ කියන්නේ CLB උදාහරණයක් වශයෙන් CLB level 10 ගන්න නම් IELTS වල reading වලට 8 උත්, writing වලට 7.5, listening වලට 8.5, speaking වලට 7.5 ගන්න. මෙහිදී ඔයගොල්ලන්ගේ මේ IELTS ලකුණු මෙන්න මේ මෙහෙම නැතුව උදාහරණයක් වශයෙන් reading වලට 8, writing වලට 7.5, listening වලට 8.5 තිබිලා speaking වලට 7 වුණොත් ඔගලන්ට ඇත්තටම ලැබෙන්නේ CLB level 9 වලට අදාළ ස්කෝ එක. මෙන්න මේ ස්කෝස් මෙන්න මේ මෙහිදී ඉත ලොකු ස්කෝ ඩිෆරන්ස් එකක් ඔගලන්ට ලැබෙන්න පුළුවන්. අපි දැනට බලමු CLB level 9 එකට අදාළ IELTS stand scores දාලා කොහොමද ඔගලන්ට ලකුණු ලැබෙන්නේ කියලා අර CRS calculator එකේ. එහෙදී අපිට ඕනේ reading වලට 7කුත්, writing වලට 7කුත්, listening වලට 8යි, speaking වලට 7යි. ඒ කියන්නේ listening වලට ඇරෙන්න අනිත් ඔක්කොටම 7 තියෙනවා. listening වලට 8ක් තියෙනවා. අපි බලමු ඒක ලබා ගන්න කොහොමද කියලා. එතකොට මම listening වලට 8ක් select කරනවා, අනිත් හැම එකටම 7 ගානේ select කරනවා. ඊළඟට ප්‍රශ්නේ තමයි do you have other language results? ඒකට ඒ කියන්නේ ඔයගොල්ලන්ග ෆ්‍රෙන්ච් සම්බන්ධ ටෙස්ට් එකක් කරලා තියෙනවා නේද? ඒකට වැඩිපුර ලකුණු ලැබෙනවා. ඒක දැනට මම not applicable කියලා දානවා. දැන් work experience ගැන අහන්නේ. එතකොට ඔයගොල්ලන් එකකින් අහලා තියෙනවා ඔයගොල්ලන්ට Canadian experience තියෙනවද කියලා. අපි මේ video series එක ගොඩක් focus කරන්නේ federal skill work නැත්නම් Canadian experience නැති එලි පිටින් නැත්නම් foreign experience විතරක් තියෙන අය focus කරලා. ඒක නිසා මම මේකට non knowledge දැන year කියලා දානවා. ඊළඟට අහලා තියෙන foreign experience කියක් කියන තියෙනවාද කියලා, නැත්නම් ඔයගොල්ලෝ ජීවත් වෙන රටේ experience කීයද කියලා. ඒකට මම 3 or more කියලා දානවා. හත්වෙනි ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට certificate of qualification එකක් තියෙනවාද කියලා Canadian province එකකින්. මේක පටලව ගන්න එපා PNP නැත්නම් provincial nomination program එකත් එක්ක. මේක provincial nomination එකක් නෙමෙයි. මේක ඔයගොල්ලන්ගේ ඊට වෙනස්ව ප්‍රොවින්ස් ලෙවල් එකේ හම්බෙන සර්ටිෆිකේට් එකක් ක්වොලිෆිකේෂන්ස් වලට නැත්නම් ට්‍රේනින්ග්ස් නිසා නැත්නම් ඔයගොල්ලන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් නිසා. ඒක නිසා ඒකට මම නෝ කියලා සඳහන් කරනවා. අටවෙනි ප්‍රශ්නේ තමයි වැලීඩ් ජොබ් ඔෆර් එකක් නැත්නම් එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රොෆයිල් එකට වැලීඩ් ජොබ් ඔෆර් එකක් ඔයගොල්ලන්ට තියෙනවද කියලා කැනඩාව ඇතුළතදී. මේකට ගොඩක් වෙලාවට LMIA එකක් කිරීම අවශ්‍යයි, නැත්නම් ලේබර් මාකට් ඉම්පැක්ට් ඇනලිසිස් එකක් කරන්න අවශ්‍යයි. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නෙට නැත්නම් මේ ප්‍රශ්නට yes කියලා උත්තර දෙන්න නම් අනිවාර්යෙන් express entry program එක සඳහා valid job offer එකක් තියෙන්න ඕනේ. ඒකට මම no කියලා කියනවා. ඊට පස්සේ නවවෙනි ප්‍රශ්නේ දිහා අහනවා ඔයගලන්ට nomination certificate එකක් තියෙනවද කියලා province එකකින්. මේක තමයි අර PNP program එක. ඒකටත් මම no කියලා කියනවා. දැන් අහනවා common law ඔයගන්ගේ spouse හරි common law partner හරි සහෝදරයෙකු සහෝදරියක ඉන්නවද කියලා Canadian permanent Canadian citizen කෙනෙක් හරි permanent resident කෙනෙක් හරි. ඒකට මම no කියලා දානවා.
එතකොට ස්පවුස්ගේ හයස් ලෙවල් ඔෆ් එඩියුකේෂන් එක කි මොනවාද කියලා අහලා තියෙනවා. මේකටත් මාස්ටර්ස් කියලා දානවා. එතකොට කැනේඩියන් එක්ස්පීරියන්ස් තියෙනවද කියලා අහලා තියෙනවා ස්පවුස්ට. ඒකට මම නන් නෝ ලෙස් දෑන ඊය කියලා දානවා. එතකොට ස්පවුස් කරපු නැත්නම් කොමල්ලෝ පාට කරපු ලැංග්වේජ් ටෙස්ට් එක මොනවද කියලා අහලා තියෙනවා පහුගිය අවුරුදු දෙක ඇතුළත. ඒකටත් මම අර විදියටම ලිස්නින් වලට අටකුත් අනිත් ඒවාට හත ගානේ ලබා දෙනවර CLB ටේබල් එකට අනුව ලකුණු ලැබෙන CLB 9 ලැබෙන විදියට. දැන් ඔක්කොම කරලා අපි බලමු ස්කෝ එක කැල්කියුලේට් කරලා කොච්චරක් එනවාද කියලා. මෙන්න මේ කැල්කියුලේට් යෝ ස්කෝ කියන බටන් එක ඔබලා. ඒකේ පල්ලෙහාටම ගියාම ඔබලන්ට පේනවා ලකුණු දැනට 467ක් ලැබිලා තියෙනවා. මෙතන ලකුණු 467ක් ලැබිලා තියෙනවා. එතකොට අපි බලමු එතකොට මේ ලකුණු 467 ලැබෙන්නේ මෙන්න මේ ඔයාලට පේනවා මේ core human capital factors වට 337කුත් spouse ප්‍රතිහකුත් සහ අනිත් skill transferability factors වට 100කුත්. ඒ අතරදී additional points ලැබිලා නැහැ අර provincial nomination නැත්නම් job offers වගේ දේවල් වලට අපි ඒවට no කියලා දාපු නිසා. එතකොට 467ක් ළමයි ලකුණු ලැබිලා තියෙන්නේ. දැන් අපි බලමු මේ ලකුණු වැඩි කරගන්නේ කොහොමද කියලා. එකක් වැඩි කරගන්න මේ අවස්ථාවේදී ලකුණු වැඩි කරගන්න පුළුවන් එකම විදිය තමයි ප්‍රොවින්ෂන් නොමිනේෂන් එකක් හරි ජොබ් ඔෆ් එකක් වගේ දෙයක් නැතුව මෙන්න මේ CLB ලෙවල් එක අපි ගත්තේ 9ට හරියන්න. අපි බලමු CLB ලෙවල් 10ට හරියන ලකුණු IELTS ඔගොල්ලෝ ලකුණු ලබා ගත්තොත් කොහොමද ලැබෙන්නේ කියලා. එතනදී ලකුණු 479ක් ඔගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් අපිට පුළුවන් උපරිම ගත්ත IELTS වලට මෙතනින් එහාට තවත් ලකුණු ලබා ගන්න පුළුවන් නම් පුළුවන් අපිට ප්‍රොවින්ෂන් නොමිනේෂන් එකක් ලබා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයගොල්ලන් එක්ස්ප්‍රස් එක්ස්ප්‍රෙෂන් එන්ට්‍රි ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරාට පස්සේ එතනදී තියෙනවා ඔයගොල්ලන් කැමති ප්‍රොවින්සස් සිලෙක්ට් කරන්න මොන ප්‍රොවින්සස් වලින් නොමිනේෂන්ස් ලැබෙනවටද ඔයගොල්ලෝ කැමති කියලා. මම හිතන විදිහට ඔක්කොම ප්‍රොවින්සස් දාන එක තමයි එතනට හොඳ. මොකද යම් ප්‍රොවින්ස් එකකින් ඔයගොල්ලන්ට ඉන්විටේෂන් එකක් ආවොත් ප්‍රොවින්ෂන් නොමිනේෂන් එකට ඇප්ලයි කරන්න ඔයගොල්ලන් පුළුවන් ප්‍රොවින්ෂන් නොමිනේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා මෙන්න මේ ප්‍රොවින්ෂන් නොමිනේෂන් වලට අදාළ නොමිනේෂන් එකක් ලැබුණොත් ඒ අදාළ ලකුණු ප්‍රමාණය එකතු වෙනවා එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රොෆයිල් එකට. මේක ඉතා විශාල ලකුණු ප්‍රමාණයක්. මම හිතන්නේ ලකුණු 600ක් වගේ එකතු වෙනවා ප්‍රොවින්ෂල් නොමිනේෂන් එකක් ලැබුණා. ජොබ් ඔෆ් එකක් ගන්න එක ටිකක් අමාරුයි. උගලන්ට යම් එම්ප්ලොයි කෙනෙක්ගෙන් ගොඩක් වෙලාවට LMI එකක් අවශ්‍යයි එම්ප්ලොයිට ජොබ් ඔෆ් එකක් ලබා දෙන්න නම්. උගලන්ට පුළුවන් නම් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් ටෙස්ට් එකක් කරලා ලකුණු ලබා ගන්න. එතන උගලන්ට මෙතන පේනවා ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් ස්කිල්ස් වලට ඇඩිෂනල් ලකුණු ලැබෙනවා. ඒ අනුව ඔයගලන්ට ලකුණු 500ක් හොයිට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඉන්විටේෂන් ටු ඇප්ලයි නැත්නම් IT එකක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා ඉදිරියට පැමිණෙන ඉන්විටේෂන් රවුන්ඩ්ස් වලින්. එක්ස්ප්‍රෙස් එන්ට්‍රි රවුන්ඩ්ස් ඔෆ් ඉන්විටේෂන් ඒකේ ඔයගලන්ට පේනවා පල්ලෙහාට ගියාම අන්තිම ඉන්විටේෂන් එක රවුන්ඩ් එක තිබිලා තියෙන්නේ මාර්ච් 15th දවස් කිහිපයකට කලින්. ඒකේදී ඔයගලන්ට පේනවා number of invitations issued 7000. මේක ඇත්තටම මම හිතන්නේ වැඩි මේ මෑත ඉතිහාසයේදී වැඩිපුරම invitations ගානක් රිලීස් කරපු invitation round එකක් මේ මාර්තු 15 වෙනිදා රිලීස් කරපු එක. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා no program specified. ඒ කියන්නේ මේ invitation round එක හැම program එකටම පොදු වෙයි නැත්නම් generally කරපු ඉන්විටේෂන් රවුන්ඩ් එක නැත්නම් ස්කිල් ෆෙඩරල් ස්කිල් වර්කර් හරි කැනේඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් වගේ ස්පෙසිෆික් ප්‍රෝග්‍රෑම් එකකට කරපු ඉන්විටේෂන් රවුන්ඩ් එකක් නෙමෙයි. ඒත් එක්කම මෙතන තියෙන තවත් වැදගත් ඉන්ෆර්මේෂන් එකක් තමයි CRS score of lowest rank candidate invited 490. ඒ කියන්නේ මේ 7000 ගත්තොත් මේ 7000න් අවසාන කියන්නේ අඩුම ස්කෝ එක තියෙන කෙනාගේ ස්කෝ එක තමයි 490. ඒ කියන්නේ 490 හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් සියලු දෙනාටම මේ ඉන්විටේෂන් රවුන්ඩ් එකෙන් ඉන්විටේෂන්ස් ලැබිලා තියෙනවා. ඉතින් මේ ඉන්විටේෂන් රවුන්ඩ්ස් වලින් හම්බෙන ලකුණුත් ඔයගලන්ට අර CRS කැල්කියුලේටර් එකෙන් ලැබෙන ලකුණු ප්‍රමාණයත් අතර ඒ සංසන්දනය කරලා ඔයගලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔයගලන්ට chance එකක් තියෙනවද කියලා මේ ඉන්විටේෂන් රවුන්ඩ් එකකෙන් ITA එකක් නැත්නම් ඉන්විටේෂන් ටු ඇප්ලයි එකක් ලබා ගන්න.
ඉතින් ඔයගොල්ලන්ට දැනට තියෙන ලකුණු ප්‍රමාණය මදි වගේ හිතනවා නම් ඒ ඉන්විටේෂන් රවුන්ඩ් හිස්ටරි එකත් එක්ක ලැබිච්ච ලකුණු ප්‍රමාණයත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ඒක වැඩි කරගන්න උත්සාහ කරන්න. එකක් තමයි IELTS ලකුණු වැඩි පුර ගන්න එක. අර CLB ලෙවල් එකට උපරිම ලෙවල් එකට සමාන වෙන්න ඔයගොල්ලන්ට IELTS ලකුණු ලබා ගැනීම. ප්‍රොවින්ෂල් නොමිනේෂන් ප්‍රෝග්‍රෑම් එකකට යන්න. එහෙම නොමිනේෂන් එකක් ලැබුණොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඊළඟ ඉන්විටේෂන් රවුන්ඩ් එකේදී ඉන්විටේෂන් එකක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් වෙනත් ලැංග්වේජ් ටෙස්ට් කරලා කරන්න උත්සාහ කරන්න. නැත්නම් ෆ්‍රෙන්ච් ලැංග්වේජ් ටෙස්ට් එකක් කරලා ඒකේ ලකුණු එකතු කරගන්න ඔයගොල්ලන්ගේ එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රොෆයිල් එක. මෙන්න මේ වගේ දේවල් උත්සාහ කරලා බලන්න. මම එහෙනම් ඔයගොල්ලන්ට සුබ පතනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එක්ස්ප්‍රෙස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑමින් ගැන. එහෙනම් ගිහිල්ලා.